අයිබෝවන් ළමයි අයිබෝවන් ටීචර් කොහොමද නේද හොඳින් ඉන්නා හොඳින් ඉන්නවා නේද අද මම ලස්සන පාඩමක් ඔයාලට කියලා දෙන්න තමයි හදන්නේ ජාතික කොඩිය ගැනනේ ඕ මේ මොකද්ද මේ තියෙන්නේ ජාතික කොඩිය ජාතික කොඩිය ඔයාලා දන්නවනේ මේ බලන්න කොටේට පිටිපස්සෙන් තියාගෙන ඉන්නේ නේද මොකද්ද මේ ජාතික කොඩිය අපේ ලංකාවේ කොඩිය නේද මේ ලංකාවේ කොඩිය. ඒකට අපි කියනවා ජාතික කොඩිය කියලා. හරි. මගේ පුතාලට මම කලිනුත් පෙබරවාරි 4 නිදහස් දවස මතකද? එදා අපි කරා නේද? ජාතික කොඩිය ගැන නිදහස් දවස කියන්නේ මොකද්ද කියලා? නේද? මං චුට්ටක් ඉස්සෙල්ලයි මතක් කරලා ඉන්නම්කෝ. ඕ. අද මිහා අද නෙමෙයි පුතේ. දැන් අපි ටිකක් කල් එක කරලා නේද? පෙබරවාරි 4 අපිට නිදහස ලැබුණ දවසේ. ඒ දවසට ලංකාවේ හැම ගෙදරකම මෙන්න මේ කොඩිය තියෙනවා. ඉස්සරහා එල්ලලා තියෙනවා. මොකද්ද මේ කොඩිය? ජාතික කොඩිය. මේ ටීචර්ත් ගෙනාව ලොකු කොඩිය. ජාතික කොඩිය. හරි මට කියන්න බලන්න දැන් අපි කලින් කරලා තියෙන හින්දා ඔයාලා දන්නවනේ ජාතික කුඩේ තියෙන දේවල් මොනවද කොටිය නෑ පුතේ මේ කවුද ඉන්නේ සිංහයා ජාතික කුඩේ ඉන්නේ කවුද සිංහයා මේ හොඳට බලන්න සිංහයා අඩුවක් අරන් ඉන්නවා කඩුවක් අරගෙන ඉන්නවා හැමදැනෙමේ කොල්ල ඒක තමයි. හොමින්නකෝ. දැන් මේ සිංහයා කියන්නේ හරි නිර්භීත සතෙක්. නේද? හරිම නිර්භීත සතෙක්. සිංහයා දැකලා තියෙනවද? අපි සත්තුවත්තෙන් දැක්කා නේද? අපි සත්තුවත්තෙන් zoo එකට ගියේ. නේද? ඒක අපි දැක්කා නේද? ඒකනේ සිංහයා කියන්නේ හරිම නිර්භීත සතෙක්. එතකොට ඕ මේ සිංහයා කියන්නේ අපේ මේ ලංකාවේ ඉන්න මිනිස්සු ටිකට තමයි මේ සිංහයා දාලා තියෙන්නේ මිනිස්සු ටික වෙනුවෙන් බලන්නකො සිංහයා මොකද්ද අතින් අල්ලගෙන ඉන්නේ කියලා කඩුවක් මොකද්ද කඩුවක් හරිම හොඳයි එතකොට සිංහයාගේ වටේට පොඩිය කොළ හතරක් තියෙනවා බෝකොළ මොන කොළද බෝකොළ බෝකොළ කොහෙද දැකලා තියෙන්නේ ඔයාලා පන්සලේ very good පන්සලේ තියනා නේද ඕ එකනේ අපේ රටේ ඉන්න බෞද්ධ කොඩිය බෞද්ධ කට්ටිය බෞද්ධ බුද්ධඝම මිනිස්සු ටික වෙනුවට අපි මේ බෝකොළ හතරක් තියෙනවා ජාතික කොඩිය දාලා තියෙනවා ජාතික කොඩිය ලොකු කතන්දරයක් තියෙන්නේ මගේ පුතාලට මම දැන් ටිකක් කියලා දෙන්නම් අපි ඉතුරු ඒවා ටික ටික ලොකු වෙනකොට ඉගෙන ගමු හොඳද හරි එතකොට මට කියන්න බලන්න මේ ජාතික කොඩිය තියෙන පාට වර්ග මොනවද කියලා කහ පාට තියෙනවා තැඹිලි පාට තියෙනවා කොළ පාට තියෙනවා එතකොට සිංහයාගේ වටේට තියෙන පාට මොකද්ද කහ මේ පාට කළු මේ නෑ නෑ පුතේ මේ රතු පාට පසුබිමේ තියෙන්නේ රතු පාට එතකොට ඔන්න සිංහයාගේ වටේට පසුබිමේ රතු පාට තියෙනවා සිංහයා බෝකොළ ටික වටේ ඉර කහ පාටෙන් තියෙනවා එතකොට තැඹිලි පාට ඉරක් තියෙනවා කොළ පාට ඉරක් තියෙනවා හරිම ලස්සන පාට පාට කොඩියක් නේද අපිට තියෙන්නේ එතකොට දැන් බලන්නකො ටීචර් ඔයාලට මේ විදිහ පාට කරපු නැති කොළයක් හැමෝටම දීලා තියෙනවා හැමෝගෙම ළඟ තියෙනවා පාට කරපු නැති ජාතික කොඩියක් ඇඳපු කොළයක් නේද? දැන් ඔයාලා කලර්ස් ගෙනල්ලාද තියෙන්නේ? Yes. ඒක තමයි. එහෙනම් කලර්ස් ටික අරගෙන ටීචර් මේ කොඩියක් තියෙනවනේ. මේ මෙතන ගහලා තියෙනවා කොඩියක්. මේක දිහා බලාගෙන අපි ලස්සනට පාට කරමුද? එහෙනම් හොඳ ළමයි වගේ සද්ද කරන්නේ නැතුව පාට ටික අරගෙන හරි පාට වලින් ලස්සනට පාට කරමු බලන්න. හරි එහෙනම් පටන් ගමු. සද්ද කරන්නේ නැතුව පාට කරන්න. ටීචර් එන්නම් බලන්න.